ආයුබෝවන් කිචන් ක්වීන් YouTube channel එකට වෙනද වගේ මිතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්නේ යන්නේ රෝග රසකට දිවෝසුවක් බඳු වූ diyabath. ඉතින් diyabath හදාගන්න හරීම පහසුයි ඕනම කෙනෙකුට. ඒ වගේම ප්‍රයෝජන රාශියක් තියෙනවා මේ diyabath ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝග රසක් සුව වෙනවා. ඉතින් අපි බලමු එහෙනම් ගොඩක් පහසුවෙන් ඉක්මනට මේ කොහොමද diyabath හදාගන්නේ, ඒ සඳහා මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මේ diyabath හදා ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ කලින් දවසේ ඉතුරු වුණු බත් තමයි ඕන වෙන්නේ. ඉතින් මේ බත් මුට්ටියට වතුර, ඒ කියන්නේ බත් වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරලා හොඳට වහලා එළිවෙනතුරු තියාගන්න ඕනි. ඊට පස්සේ බත් මුට්ටියේ තියෙන ඒ දාපු වතුර ටිකෙන් මේ බත් පෙඟෙනවා. බත් පෙඟුනහම බත් ප්‍රමාණය ටිකක් වැඩි වෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ පොඟවගත් බත්. මං මේ බත් මුට්ටියෙන් වෙනත් භාජනයකට diyabath හදන භාජනයට දාගෙන තමයි මේ ඔයාලට පෙන්නන්නේ. ඉතින් වතුර ගොඩාක් එකතු කරන්නේ නැහැ. ඒ බත් වැහෙන ප්‍රමාණයට විතරයි කලින් දවසේ වතුර එකතු කරන්නේ. මොකද අපි පොල් කිරිත් මේ සඳහා එකතු කරන නිසා. ඉතින් ඊළඟට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ රතු ලුණු. ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙන්නේ රතු ලුණු තමයි. බී ලුණු වලට වඩා ගුණ දෙන්නේ රතු ලුණු. රතු ලුණු ආල කැමති ප්‍රමාණයක් ගන්න. මං 7-8ක් වගේ අරන් තිනවා. තක්කාලි ගෙඩියක්, අවමිරිස් කරල් මම 3ක් ගත්තා. ඔයාලට ගෑස්ට්‍රයිටිස් වගේ වැඩි නම් 2ක් නැත්නම් 1ක් වගේ ගන්න. ඒ වගේම දෙහි, උකු පොල් කිරි අරන් තිනවා. රස අණු ලුණු සහ ගම්මිරිස් අරගෙන තිනවා. ගම්මිරිස් ඔයාලගේ රස අණුව ගන්න. ගෑස්ට්‍රයිටිස් වැඩි කෙනෙකුට නම් ගම්මිරිස් ඒත් වැඩිපුර ගන්න එපා. ඉතින් මම මුලින්ම කරන්නේ මේ තක්කාලි ටික චූටියට කපලා ගන්න එක. මම ඉතින් ඇත්තටම මේ ක්‍රමයට මං හදා ගන්නව ගොඩක් රසයි. ඉතින් ඒ නිසා ඉතින් තක්කාලි කන්න අකමැති කෙනෙක් නම් තක්කාලි එකතු නොකර ඒ වෙනුවට සියඹල එකතු කරගන්න පුළුවන් ඇඹුල් රස ගන්න. අමුමිරිසුත් මං ටිකක් කරල් 3ක් මේකතු කරගන්නව. වැඩිපුර ටිකක් මට අවමිරිස් ගොඩක් වලට කැමති අමුයෙන් කන්නේ නිසා. ඉතින් අවමිරිස් කන්න අකමැති කෙනෙක් නම් සහ සැර වැඩි කියලා හිතනවා නම් අවමිරිස් කරලක් වගේ එකතු කරගන්න. රතු ලුණු නම් ටිකක් වැඩිපුර එකතු කරගෙන තියෙනවා. ඔයාලා ගන්න බත් ප්‍රමාණය අනුව මේ දේවල් ගන්න. ඊට පස්සේ මම දැන් කපාගත් සියල්ල මෙන්න මේ වගේ එකතු කරගන්නවා. මේ ටික දාලා ඊළඟට ගම්මිරිස් ටිකත් එකතු කරගන්නවා. ගම්මිරිස් ටිකක් වැඩිපුර එකතු කරගත්තමම ඒ වගේම රස අණු ලුණු දාගන්නව. දාලා මේ ටික හොඳට කවලම් කරනවා. ඔයාලට පුළුවන් මේ බත් ටික පොඩි කරලා වුණත් නෑමිලියකට දාලා බත් ටික පොඩි කරලා ගන්න මේ මුලින්ම. නමුත් මං බත් පොඩි කරලා ගන්න අකමැති නිසා තමයි මේ විදියට බත් පොඩි කරලා ගත්තේ නැත්තේ. ඊට පස්සේ මං උකු පොල් කිරි එකතු කරගන්නව. බත් වැහෙන ප්‍රමාණයට උකු පොල් කිරි එකතු කරගන්න. ඇත්තටම ඔයාලා මේ විදියට කාලා බලන්නකෝ, හරීම රසවත්. කිරිබත් වලට වඩා රසයි ඇත්තටම මේ විදියට හදාගත්තාම. අපිට මේ කලින් ඒ වගේම දෙහි එකතු කරගන්නවා. දෙහි යුෂත් එකතු කරලා නැවතත් මෙන්න මේ වගේ කවලම් කරගන්නවා. ඉතින් දැන් කෑම ලේස්ති, diyabath ලේස්ති. ගොඩක් වෙලාවට මේක හිස් බඩට තමයි කෑමට ගන්න. එතකොට තමයි අපිට ගුණ රාශියක් ලැබෙන්නේ. ඒ නිසා ඔයාලා තේ බොන්න කලින් උදේ පාන්දර මේ diyabath හදලා කෑමට ගන්න. හරීම රසයි. ඇත්තට වෙනමුකුත් ඕනත් නැහැ. ඊට පස්සේ බඩ පිරෙනවා. ඉතින් ඔයාලත් හදලා කොහොමද කියලා බලන්න. මේ විදියට diyabath හරීම රසවත්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ඔබගේ වටිනා අදහස් දක්වන්න කියලා ඉල්ලනවා. ඉතින් තවත් රසවත් වීඩියෝකින් හමු වෙමු.